සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහවත් පිරිස මේ සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පුණ්‍යතුනි භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ නෛර්යානික වූ ධර්ම රත්නය තවත් බොහෝ දිනාට යහපතක් සිදු කරවීමේ අරමුණෙන් දානය කිරීම මේ ලෝක ධාතුවේ ඇති හැම දානයකටම වඩා ආනිසංස වැඩියෙන්ම ලැබෙන දානය බව බුදුරජාණන් වහන්සේම දේශනා කොට වදාළා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන අයට අත්‍යවශ්‍ය වෙන කාරණාවක් බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මේ අයට ධර්ම දේශනාව සිදු කරන්න අදත් දේශනාවේ මාතෘකාව හැටියට මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ කෙරෙන ධර්ම දේශනාවම සිදු කරන්න කල්පනා කළා. මේ දේශනාව අවසන් කරනකොට මේ පහසුවෙන් සිල් රකින්නෙම්වා
කියන කාරණාව කොච්චර වටිනවද කියන කරුණ පැහැදිලි කරමින් තමයි දේශනාව නිමා කරන්නට යෙදුනේ. මේ දේශනාව අවසානයේ සඳහන් කළේ සමාධියක් ලබන්න විසිල් ආරක්ෂා කරගන්න අපහසු වෙච්ච කාරණාවක්. ඒ කාරණාව ඉතාම කෙටියෙන් සිහිපත් කෙරුවොත් දේශනාවේ සම්බන්ධතාවය ගොඩනගා ගැනීම සඳහා 40 කෝටියක ධනස්කන්ධයක් තිබිච්ච සහෝදරයෝ දෙන්නේ ජීවත් වෙච්ච කාලෙක එක සහෝදරයෙක් තමන්ගේ ධනස්කන්ධය තමන්ගේ අනික් සහෝදරයාට පවරලා පැවිදි වුණා. නමුත් මේ අනික් සහෝදරයාගේ බිරිඳ කල්පනා කළා යම් දවසක සිවුරු ඇරලා ගෙදර ආවොත් මේ කෝටි 20ක් ධනෙ ආපහු දෙන්න වෙනවා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ මරලා දැම්මොත් ඒ පිළිබඳව සැකයක් උපදින්නේ නැහැ. ඒ නිසා පිරිසක් ඇඳවලා ඒ පිරිසට අල්ලස් දීලා කිව්වා අහවල් වනාන්තරේ වැඩ ඉන්න අහවල් ස්වාමීන් වහන්සේ මරලා දාන්න කියලා. මේ හොරු කණ්ඩායම ස්වාමීන් වහන්සේ හොයාගෙන ගියහම ස්වාමීන් වහන්සේ අහුව ඇයි උපාසකවරුනි කුමක් සඳහා මෙහි පැමිණියාද? සඳහන් කළා ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතේ විනාශ කරන්න අපිට අනක් ලැබිලා තියෙනවා. කාගෙන් අන ලැබුණද? ඇයි එහෙම අන කළේ කියන කරුණ එකක්වත් ස්වාමීන් වහන්සේ ඒ අයගෙන් ඇහුවේ නැහැ. උන්වහන්සේ ඇහුවේ එහෙමනම් මට හෙට උදේ වෙනකන් ජීවත් වෙන්න අවසර දෙන්න පුළුවන්ද කියලා. ඇතයක් අරගෙන අවසර දෙන්න කිව්වා. හොරු කණ්ඩායම ඇහුවා ස්වාමීනි මේ මහ වනාන්තරයේ මොනවද අප වෙන්නේ? උන්වහන්සේ ළඟ තිබිච්ච ලොකු ගලක් අරගෙන තමන්ගේ කලවැට දෙකටම ගහලා ඇට කෝටු දෙකම කඩාගෙන ඇහුව මේ ඇපේ ඇද්ද? හෙට උදේ වෙනකන් මට ජීවත් වෙන්න දෙන්න. හොරු කීව ඇති කමක් නැහැ. හැබැයි බඩගාගෙන යයි කියලා හොරු ටික උන්වහන්සේ වට කරගෙන නිදාගත්තා. ස්වාමීන් වහන්සේ එළි වෙනකොට වේදනාවක් මෙනෙහි කරමින් සල් කෙලෙස් නසල රහත් වුණා. සහත් වෙලා උන්වහන්සේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කරන්නට යෙදුනා. මම කැමති නෑ කෙලෙස් සහිත මරණයටපත් වෙන්න. ඒ හින්දා කෙලෙස් රහිතවම මරණයටපත් වෙන්න මං ඊයේ පුදුම වීරියක යෙදුනා කියලා උන්වහන්සේ උදාන වාක්‍යයක් දේශනා කළා. නමුත් ඒ සසරින් විදුර ක්‍රමය කිසිම ආකාරයකින් සැපදායක නම් නෑ අප්‍රමාණ වේදනාවක් වින්දා. එහෙමනම් තමන්ගේ සීලය පහසුම ආකාරයෙන් මුදුන්පත් කරගන්න උන්වහන්සේට අවස්ථාව ලැබුණේ නෑ. නමුත් සංසාරේ පහසුවෙන් සීල් රකින්නම්වා කියන ප්‍රාර්ථනාව අපි හැම වෙලාවෙම කරලා තියෙන්නේ මෙන්න මේ වාගේ නිසා. මේ එක්කෙනෙක් නිවන් දැකපු හැටි බොහොම වේදනාව බරව. නමුත් තුනටනේ තාම පහසුවෙන් රහත් වෙච්ච අය මේ ශාසනයේ සඳහන් කරනවා. අපේ ශාසනයේ ලාබාලම රහතන් වහන්සේ මං හිතන්නේ අපි පින්තුන අහලා ඇති. අවුරුදු 7න් රහත් වෙච්ච අය නම් බොහොම සඳහන් වෙනවා. නමුත් ලාබාලම රහතන් වහන්සේට ඊටත් වඩා හුඟක් වයස අඩුයි. උන්වහන්සේ රහත් වෙනකොට වයස අවුරුදු 5යි. අපදාන පාළියේ පළවෙනි පොතේ උන්වහන්සේ පිළිබඳව කරුණු සඳහන් කරලා තියෙනවා. පංච සීල සමාදානීය තෙර කියන නමින් තමයි උන්වහන්සේගේ අපදානය සඳහන් වෙලා තියෙන්නේ. පංචසිල් ආරක්ෂා කරලා තමයි ඥානහත්ත්වය ලබාගන්නේ. හැබැයි ඒ මේ ජීවිතේ නෙමෙයි පෙර ජීවිතයක අවුරුදු ලක්ෂයක් එක දිගටම පංචසිල් ආරක්ෂා කරපු මහා කුසලය විපාක දුන්නේ හැටි. ඒ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා හිටපු කාලේ මිනිසුන්ගේ ආයුෂ බොහොම දිගයි. අවුරුදු ලක්ෂයක් තරම් මිනිසුන්ට ආයුෂ. හැබැයි ඒ කාලේ මේ පංචසිල් සමාදානීය තෙර නමින් හඳුන්වන මහරහතන් වහන්සේ ඉතාම දුප්පත් ඉපදිලා සිටු ගෙදරක බැල මෙහෙවරකම් වල තමයි යෙදිලා හිටියේ. කිසිම ඉඩක් කිසිම විවේකයක් තිබුණේ නැහැ බණක් අහන්න යන්නවත්. අනිත් එක බොහොම දුප්පත්. දම්පැන් දෙන්න තරම් කිසිම වත්කමක් නැහැ. ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා දෙය ධම්මාච මේ නැති. මට දෙන්න දෙයක් තිබුණේ නැහැ දෙය ධම්මාච මේ නැති. වරාකෝ බතකෝ අහං යන්නෝනාහං පංචශීලං රක්කේයං පරිපූර්යං. මට දෙන්න දෙයක් මොකවත්ම තිබුණේ නැහැ. හැබැයි පරිපූර්ණ කරලා මම පංචශීලයේ රැක්කා. අර චිතුකතර බැල මෙහෙවරකම් කර කර ඉන්න ගමන් එක දවසක් පුංචි ඉඩක් ලැබුණා. කල්පනා කරා බුද්ධාන්තරයක ඉපදුණා. භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා. නමුත් මගේ ජීවිතයේ සසරින් මුදවා ගන්න මට භාග්‍ය නැහැ. මේ ගෙදර වැඩවල ඉවරයක් නැහැ. මට දන් දෙන්න වස්තුවක් නැහැ. ඒකයි සඳහන් කළේ දෙය ධම්මාච මේ නැති. මට දෙය ධර්මයක් දෙන්න දෙයක් නැහැ. සීලයක්වත් ආරක්ෂා කරගන්න තිබුණොත් කොච්චර හොඳද? ඉඩ ලැබෙ මොහොතේම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න නිසා ඒ පැත්තට යනකොට අනවම දර්ශී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මුණ ගැහුණා නිසඹ. මහරහතන් වහන්සේලාට දන ගහලා තමන්ගේ දුක කිව්වා. ආන් එදාවේ රහතන් වහන්සේ මේ දාසයව පන්සිල් දී පිහිටෙව්වා. එදා තීරණය කළා දන් දෙන්න සල්ලි නැති වුණාට සිල් රැකෙන්න මට සල්ලි ඕනේ නැහැ කියලා. සමාදන් වෙච්ච පංචශීලයේ අවුරුදු ලක්ෂයක් ඒ විදිහටම රැකගත්තා. මැරිලා දෙවිලෝ ඉපදුනා. තවත් මේ අවස්ථාවන් වල ඉපදිලා බොහෝ පින්කම් කරගත්තා.
අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දෙව්ලොවින් චිත වෙලා මනුලව කුල පුත්‍රයෙකුට දාව තවත් දීමියකගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ අම්මා තාත්තා දෙන්නත් හරිම ශ්‍රද්ධාවන්තයි. දැන් දරුවට වයස අවුරුදු 5යි. ආන්ගේ අවුරුදු 5ක් වයසට එනකොට තමන්ගේ අම්මයි තාත්තයි දෙන්න පන්සිල් ගන්නවා පුංචි පුතා අහගෙන හිටියා. අම්මා තාත්තා පන්සිල් ගන්න හඳ අහගෙන ඉන්නකොට අතීතයේ අවුරුදු ලක්ෂයක් තමන් පන්සිල් ආරක්ෂා කරලා රැකපු සීලය ආවර්ජනය වෙලා අවුරුදු 5 වයසේ එතනම රහත් වුණා. එතකොට මුලින් කියපු ස්වාමීන් වහන්සේ සසරින් මිදෙන්න විඳපු දුක මේ පුංචි දරුවා සංසාරයෙන් මිදෙන හැටි. එහෙනම් පහසුවෙන් සිල් රකින්නෙම්වා. එදා සංසාරේ හොඳට සිල් රැකලා තිබිච්ච අයට පහසුවෙන් ඒ ආකාරයෙන් දියුණු කරගන්න අවස්ථාව ලැබෙන හැටි මේ කාරණාවන්ගෙන් පැහැදිලි කරලා තියෙනවා. කෙනෙක් සසරින් මිදෙන්න කොච්චර දුක් විඳද, කෙනෙක් කොයිතරම් පහසුවෙන් සංසාරයෙන් එතර වුණාද කියන කාරණාව. ඒ නිසා ප්‍රාර්ථනා කරන එකම වටිනවා. පහසුවෙන් සිල් රකින්නෙම්වා, සීල සම්පන්න වන්නෙම්වා, පහසුවෙන් සිල් රකින්නෙම්වා කියන ප්‍රාර්ථනාව මේ ජීවිතයට බොහෝම වටිනවා. ඒකට බාලයන්ගේ ඇසුර නොලබන්නෙම්වා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. මොකද බාලයේ ජීවිතයට මුහුණු ඒ ජීවිතේ හැම වෙලාවෙම නිරේගාමීම් කරන්න තමයි හේතු වෙන්නේ. හැම වෙලාවෙම අපි සංසාරේ ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ කවදාවත් බාලයෝ ඇසුරක් අපිට ලැබෙන්න එපා කියලා. එහෙම නැත්නම් බාලයෝ වුණ තරම් අපේ ජීවිතවලට හේතු වෙනවා. කාටද මේ බාලයා කියලා කියන්නේ? පිළිතුරේ බාල පඬිත කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. බාල පඬිත සූත්‍රයේ අපූර්වයට පැහැදිලි කරලා තියෙනවා බාලයා කියන්නේ කාටද? පඬිතයා කියන්නේ කාටද කියලා. කෙටියෙන් සිහිපත් කරුවොත් බාලයා කියන්නේ සිත, කය, වචනය. මේ ద్వාරත්‍රයෙන් වැරදි කරන පුද්ගලයාට තමයි බාලයා කියලා කියන්නේ. තමනුත් වැරදි කරමින් අනිත් අයත් වරදට පොළඹවනවා. පාන් ඊයේ හඳුන්වලා තියෙන්නේ බාලයෝ කියලා. නමුත් ඒ අය ආශ්‍රය කරන්න ලැබුණොත් අපිත් නොදැනීම මේ ద్వාරත්‍රයෙන් වැරදි කරන්නන් බවට පත් වෙනවා. හැබැයි පාර හැදින්නේ එතකොට සුගතියට නෙමෙයි දුගතියට. ඒ හින්දා බාලයන් ආශ්‍රය බොහෝම භයානකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අපි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව මංගල සූත්‍රයේ සඳහන් කළා පින්වතුනි. අසේවනාච බාලාන. බාලයන් සේවනය කරන්න එපා. පඬිතයන් තමයි බුදුරජාණන් වහන්සේ සේවනය කරන්න කිව්ව පඬිතයන් සත්පුරුෂයන්. නමුත් පඬිතයන් සේවනය කරන්ද බාලයන් සේවනය නොකරන්ද කියන කාරණාවේදී පඬිතයන් ආශ්‍රය කරන්න කියන්න කලින් බාලයන් ආශ්‍රයෙන් අයින් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තරම්ම බාලයා භයානක නිසා. මේ කාරණාව ධම්මපද පාළියේ සඳහන් කරලා තියෙනවා පින්වතුනි. චරංචේ නාදිගත්තු ඒක චරියං දල්හං කෛරා නත්ති බාලී සහායත. බාලී ජීවිතයට එකතු කරගන්න එපා. එතකොට අපි ආශ්‍රය කරන අය අතර මේ විදිහට කතා කරන බාලයෝ ඕනතරම් ඉන්න පුළුවන්. හැබැයි බුදුචානන් වහන්සේ බාලයා ප්‍රතික්ෂේප කරන්න කිව්වේ කොහොමද? යම් තැනක අපිට ආරංචි වුණත් අසූචි වලක් කටහැරලා තියෙනවා කියලා. අපි ඒක බලන් යන්න පොර කනවද? අපි කවුරුවත් ඒක බලන් යන්න කල්පනාවක් ඇත්තෙම නෑ. එන්න කීවත් යන්නේ නෑ. එහෙනම් බාලයා ප්‍රතික්ෂේප කරන්න කිව්වා අසූචි වලක් වගේ. කුණු වෙලා දුගඳ හැමමින් තියෙන පල්වෙච්ච පොල්ලුලි වලක් වගේ තැනක් බලන් දෙන්න අපි කැමති. කැමතිනේ හරි දුර්ගන්ධයි අවට පවා. ආන් ඒ වාගේ බාලයා ප්‍රතික්ෂේප කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ කාරණාව අපි ජීවිතේට හරියට එකතු කරගෙන නැහැ ඒ වුණාට. භාග්‍යතුන් වහන්සේ බාලයා ඇසුරු කරන්න අපිට අවස්ථාවක් දීලා තියෙනවා. එකම එක සාධකයක් මත විතරයි. ඒ මොකද්ද සාධකය? මට මොකක් හරි වැඩක් කරගන්න ඉච්චහම ඒ බාලයාගෙන් ප්‍රයෝජනයක් ගන්න කියලාද ඒ අවසර දුන්නේ? එහෙම අවසර දීලා නැහැ. අනුකම්පාව උදෙසා ඇසුරු කෙරුවට කමක් නැහැ කියලා. එතන ඇසුරක් නැහැ. ඔහුට අනුකම්පා කරන්න ඕනේ. මොකද පෞකාරකම් වලම යෙදලා ඉන්න පුජ්‍යලයකට මේ පෞකම් කරන්න එපා මෙවගේ ආදීනව මෙහෙමයි කියන කාරණාව පැහැදිලි කරලා දීලා ඔහු පාපයෙන් නිදහස් කරවගන්න අවවාදයක් කරන්න මඟ පෙන්වන්න ඇසුරු කළාට කමක් නැහැ. කවදාවත් පින්කමකට සහභාගී වෙන්නේ නැති පුජ්‍යලේ පින්කමකට සහභාගී කරවගන්න අකිත් එක්ක ගියාට කමක් නැහැ. හැබැයි වෙන දෙයකට මගේ තනියට මට කවුරුවත් නැති හින්දා එක්ක යනවා එහෙම නෙමෙයි. ජීවිතේ කවදාවත් පිනස් කරගන්න නැති මොහු පින්කමකට සම්බන්ධ කරවන්න මමවත් එක්ක යන්න ඕනේ කියලා අනුකම්පා කරලා ඕනනම් එක්ක යන්න පුළුවන්. අනුකම්පාව නිසා විතරක් ඇසුරු කරන්න අවස්ථාව දීලා තියෙනවා. හැබැයි මට එයාගෙන් වැඩ ගන්න ඇසුරු කරන්න අවස්ථාව භාග්‍යතුන් වහන්සේ දෙන්නේ නැහැ. සමහර වෙලාවට උදේ හවස බුදුන් වැඳලා අපි බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රාර්ථනාවක් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. මේ මහා කුසලයාගේ බලෙන් මට කවදාවත් බාල සමාගමයකට අවස්ථාව ලැබේවා. හැබැයි අපි ඒක වචන ටිකක් විතරක් වෙනවනම් ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙන්නේ නැති වෙයි.
අපි හැමදාම උදේ හවස කියලා මට බාලියෝ හමු වෙන්න එපා කියලා. හැබැයි ඒ කාරණාව කියලා එතනින් එළියට ආපු ගමන් අපි ඇසුරු කරන්නෙම බාලියෝ. හොයන්නෙම බාලියෝ. ආන් ඒකයි දේශනා කළේ ප්‍රතික්ෂේප කරලම තියන්න ඕනේ. මට අහවල් වැඩේ කරගන්න අහවල් පුජ්‍යලයා ඇසුරු කරන එක හොඳයි කියලා තමන්ගේ වැඩ කරවා ගන්න ඇසුරු කරන්නේ කවදාවත් භාගිතුන හස අවසර දුන්නේ නැහැ. එපා නම් බාලයා එපාම තමයි. එතකොටයි බාලියෝ ප්‍රතික්ෂේප වෙන්නේ. එහෙනම් බාලයා ඇසුර කෙනෙක් හිතන්න පුළුවන් ඒගොල්ල බාල වැඩ කළාට ඇසුරු කරනවා වුණාට අපි එතෙන්ට වැටෙන්නේ නැහැ නේ කියලා. එහෙම හිතලා ගැලවෙන්න පහසුවක් කොහොමවත් නැහැ. පිළිතුරු මේ ඒ කාරණාව පැහැදිලි කරනවා මේ රෙදි කෑල්ලකට කහට මොනවා හරි වැටුණහම මේ කහට වැටිච්ච තැන විතරක් තියෙන්නේ. ඒ කහට රෙදි කෑල්ල දිගේ පැතිරෙන්න පටන් ගන්නවා. අන් ඒ වගේ තමයි බාලයා චුට්ටක් ජීවිතයට මුහු වෙච්චහම ඊට පස්සේ ටික අපි දන්නේම නැතුව ඔහුගේ පැත්තට බර වෙලා ඉහළ හිටපු කෙනා ක්‍රමානුකූලව පහළට වැටෙනවා. ආන් ඒ හිඳ භාග්‍යතුන් වහන්සේ බාලයන්ගේ ඇසුර ප්‍රතික්ෂේප කරලම තියෙනවා. ඊළඟට පින්නතුනි මේ සූත්‍ර දේශනාවල පැහැදිලිවම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලම තියෙනවා මිත්‍යා දෘෂ්ටි වලට ප්‍රධානම හේතුවක් බාලයන්ගේ ඇසුර කියලා. මේ බාල පුජ්‍යලිය තිදරින් වැරදි කරන අය ආශ්‍රය කරන එක සම්මාදිට්ඨියේ ඉන්න පුජ්‍යලයා ක්‍රමානුකූලව මිත්‍යා දෘෂ්ටියට ගමන් කරනවා දන්නේම නැතුව. එහෙනම් මිත්‍යා දෘෂ්ටි ලෝකේ පුරා පැතිරෙන්නේ ඇයි? බාලයේ ඇසුර වැඩි වෙච්ච හින්දා. බාලයේ ඒ කාරණාවට බැහැගත් නිසා. කාලයක් බොහෝම ගුණ පුරපු, කාලයක් බොහෝම වීරිය තිබිච්ච, මේ සිල්පදේ ආරක්ෂා කරන්න, මේ භාවනාව සිදු කරන්න, මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න කොයිතරම් අපහසු තැනක වුණත්, මොනතරම් දුර වුණත් මම ඒ කටයුත්තේ යෙදෙනවා, මං එතෙන්ට යනවා. අද මෙතන පැයක් හමාරක් වාඩි වෙලා ඉන්නකොට මට බොහොම අමාරුයි. නමුත් භාග්‍යතුන් වහන්සේ මොනතරම් දුක් විඳද අපිට මේ නිවන කියලා දෙන්නේ. මේ නිවන හොයලා දෙන්නේ. මේ ධර්මයේ හොයලා දෙන්නේ. එහෙනම් මට පැයක් වාඩි වෙලා ඉන්න එක එච්චර අමාරුද? ආන් එහෙම හිතලා වීරිය වඩාපු සත්පුරුෂයෝ, මහා වීරවන්තයෝ බාලයන් ඇසුරට නැති වෙච්ච නිසා සම්මාදිට්ඨිය බැහැර කරලා මිත්‍යා දෘෂ්ටියට බැහැගත් අවස්ථා අපේ ජීවිතවල අත්දැකීමෙන්ම තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කරපු අපූර්ව දේශනාව කවදාවත් වරදින්නේ නැහැ. බාල ඇසුර මිත්‍යා දෘෂ්ටියට ලක් වෙන්න පවා ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා බාලයන්ගේ අල්ප මාත්‍ර හෝ බලපෑමකට ලක් නොවන්නෙක් වෙම්වා. බාලයන්ගේ අල්ප මාත්‍ර හෝ බලපෑමකට ලක් නොවන්නෙක් වෙම්වා. කවදාවත් බාලයන් මට බලපෑම් නොකරත්වා. කිසිසේත්ම බාලයන්ගේ බලපෑමකින් මට බාල වැඩක යෙදෙන්න අවස්ථාව නොලැබෙම්වා කියලා ප්‍රාර්ථනාවක් කරලම තියෙන්න ඕනේ. එහෙනම් කලක් බොහෝම ධාර්මිකව හිටපු අය බාලයන්ගේ බලපෑමෙන් හින්දා අධාර්මික පුද්ගලයන් මිත්‍යා දෘෂ්ටික පුද්ගලයන් බවට පත් වෙලා සුගතියේ දොරගුළු විවෘත කරගන්න තරම් වීරිය තිබිච්ච අය සුගතියට පිටුපාල දිගතියට දොරවල් අරගන්න තරම් අවාසනාවන්ත තත්ත්වයට පත් වෙලා තියෙන බාලයන්ගේ ඇසුරට ලක් වෙච්ච නිසා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා කල්යාණ මිත්‍රයෝ කවදාවත්ම කෙනෙකුට දුගතියට යන්න බලපෑමක් කරන්නෙම නැති නිසා වටින්නේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරමයි. එහෙනම් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා. කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා. සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ අපි කවදාවත් එරෙහි වෙන්නේ නැහැ ඒ උත්තමයන්ට. සිතුවිලි මාත්‍රයක්වත් උපදවන්නේ නැහැ එරෙහිව. හේතුව මේ සත්පුරුෂයා කියලා කියන්නේ මේ ලෝකේ බොහෝම ශ්‍රේෂ්ඨ කෙනෙක්. අපි එරෙහි වෙනවා නම් සිතුවිලි මාත්‍රයකින්වත් අපිට එකින් බොහෝ අකුසල් රැස් වෙනවා. මොකද ලෝකේට අපමණ යහපතක් කරන මේ උත්තමයන්ට එරෙහි වීම තුල. ඒ කාරණාවට උදාහරණ මේ ශාසනය ඕන තරම් පැහැදිලි කරන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒක කාරණාවක් සිහිපත් කළොත් පින්නතුනි අපේ බෝසතාණන් වහන්සේට විශේෂ ලක්ෂණයක් තිබුණා. මොකද බෝසතාණන් වහන්සේ සුවිශේෂී ලක්ෂණයක් තිබුණා පින්නතුනි. ඒකට කියනවා සතපුණ්‍ය ලක්ෂණය කියලා. අපේ අහලා තියෙනවා සතපුණ්‍ය ලක්ෂණය මොකක්ද කියලා. මොකද්ද මේ සතපුණ්‍ය ලක්ෂණය කියලා කියන්නේ? අනන්ත සක්වල අනන්ත ජීවීන්. ඒ අනන්ත සක්වල කියලා කියහම මේ සක්වල විතරකුත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක්. ඒ බුද්ධ රාජ්‍ය ඇතුළ විතරකුත් නෙමෙයි. අනන්ත කියලා කියන්නේ එිනුත් එළියට තව බොහෝ සක්වලවල් තියෙනවා. ඒ බොහෝ සක්වලවල් කියලා කියහම ඒකේ සීමාවක් තියෙනවද? සීමාවක් නෑ. ඒ තරම්ම සක්වලවල් තියෙනවා. මේ අනන්ත සක්වල අනන්ත ජීවීන්. ඒ කියන්නේ දෙවියෝ, බ්‍රහ්මයෝ, මිනිසයෝ, තිරිසන්, නිරිසත්තු, ප්‍රේතයෝ, අසුරයෝ මේ ආදී සියලුම සත්තු ගැනයි මේ සඳහන් කරන්නේ. අනන්ත කියලා කිවි සීමාවක් නැති සත්තු ගැන. අනන්ත සක්වල අනන්ත ජීවීන්. එක්කෙනෙක් දාන 100ක් දුන්නොත් අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනෙක් දාන 100 ගානේ මේ සියලුම ජීවීන්
එක්කෙනා දාන 100 ගානේ දෙනවා. ආන් ඒ 100 දුන්න දාන ටික ඔක්කොම එකතු කෙරුවොත් මොනතරම් විශාල දාන කන්දක් ගොඩ ගෙහෙයිද? ආන් ඒ දාන කන්ද යම්සේද ඒ දාන කන්ද තරං දාන 100 ලෞතුරා බුදු වෙන්න බෝසතාණන් වහන්සේ තනියම දන් දීලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ පාරමිතාව ගැන අපිට සිතුවිලි මාත්‍රයකින්වත් හිතන්න බෑ. ආන් ඒකට තමයි සත පුණ්‍ය ලක්ෂණය කියලා කියන්නේ. මේ ගැන විශේෂයෙන් තොරතුරු සඳහන් වෙනවා ලක්ෂණ සූත්‍ර අට කතාවේ. ඒ තරම්ම පුණ්‍ය ශක්තියක් අපේ බෝසතාණන් වහන්සේට තිබුණා. මේ තරම්ම දන් දීලා තිබුණා. ඒ පුණ්‍ය ශක්තියේ සීමාව කවදාවත් ගණනය කරන්න පුළුවන් කමක් නෑ. නමුත් ඒ තරම් පින් කරලා තිබිලා සත්පුරුෂයෙකුට එරෙහිව යැචන මාත්‍රයකින් හෝ වරදක් කෙරුව කොයි තරම් විපාක දෙනවද ඒක? පිටුපර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඝටිකාර කුම්භකාර නැත්නම් ඝටිකාර කියලා වළං හදන කෙනෙක් හිටියා. අනාගාමී වෙලා හිටියි ඝටිකාර කියන තරුණයා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ අපේ බෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ ඉපදුනා. බ්‍රාහ්මණ වංශයේ ඉසුරුමත් පවුලක ජෝතිපාල කියන මානවකෙක් හැටියට ඉපදුනා. නම ජෝතිපාල. ඝටිකාරයි ජෝතිපාලයි දෙන්න හරියම මිත්‍රයි. එක දවසක් ඝටිකාර ජෝතිපාලට ඇවිල්ලා කිව්වා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වුණා. නිහිගෙදර අබිනිෂ්ක්‍රමණය කරලා දවස් 7න් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ගියන් බුදුරජාණන් වහන්සේ බලන්න කියලා. ජෝතිපාල ඒ වෙලාවේ මොකද කිව්වේ? හිස මුඩු කළ පමණින් කොහොමද බුදු වුණා කියලා කියන්නේ. එහෙනම් මුඩ මහණුන්ට වන්දනා කරන්න මම එන්නේ නැහැ වගේ ප්‍රකාශයක් කළා. දැන්තර කාට එරෙහිවද මේ ප්‍රකාශය කරන්නේ? බුදුරජාණන් වහන්සේට එරෙහිව. නමුත් මේ ශ්‍රද්ධාව නැතුව මේ කතාව කියන්නේ. හොඳටම ශ්‍රද්ධාව තියෙනවා. මොකද මේ වේද සාහිත්‍ය හොඳට ඉගෙනගෙන තියෙන බ්‍රාහ්ම වංශනේ ඉගෙනන්නේ බ්‍රාහ්මණ වංශනේ ඉපදුනේ. එතකොට මේ දෙවිවරු බ්‍රාහ්මයෝ ඒ ලෝකවලින් චුත වෙලා ඇවිල්ලා මේ වේදයට බුදුරජාණන් වහන්සේ ගැන පරිච්ඡේදයක් එකතු කරනවා. ගාථා දහස් ගණනකින් මේ පරිච්ඡේදය ලියවෙන්නේ. ඒක සම්පූර්ණ බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා විස්තරයක් තමයි තියෙන්නේ. හැබැයි මේ ත්‍රිවේදය ඉගෙන ගන්නකොට මේ හැම බ්‍රාහ්මණයෙක්ම මේ පරිච්ඡේදය ඉගෙන ගන්නවා. එුණාට ඒගොල්ලෝ කවදාවත් ඒ කාලේ පිළිගන්නේ නැහැ මෙහෙම කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියලා. මේ පහළ වෙන්නේ නැති කෙනෙක් ඒ තරම් ආශ්චර්යමත්. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. ජෝතිපාල මානවක දන්නවා කොයිතරම් ආශ්චර්යමත්ද. නමුත් මේ 7 දවසකින් ගිහිගිය අබිනිෂ්ක්‍රමණය කරලා බුදු වුණා කියලා කියනකොට පිළිගත්තේ නැහැ එහෙම බුදු කෙනෙක් පහළ වුණා කියලා. ඒකයි අර කතාව කියන්නේ. නමුත් කල්යාණ මිත්‍රයා ඝටිකාරතුමා කොහොම හරි ජෝතිපාල අඬගහගෙන යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබලා දුන්නා. ජෝතිපාල එදා බණ අහලා තමන්ගේ මිත්‍රයාට කතා කරලා කියනවා යාළුවේ මම ආයේ ගෙදර යන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ ගාව මහණ වෙනවා. ආන් එහෙම කියලා අර ප්‍රකාශය කරපු දවසේම බුද්ධ ශාසනය පැවිදි වෙලා මුළු ජීවිතේම බුද්ධ ශාසනය වෙනුවෙන්ම යොමු කරලා පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන බුදුරජාණන් වහන්සේගෙන් වෙච්ච වැරද්දට සමාවත් අරගෙන ජීවත් වුණා. ජීවිතේ පවතින තුරු නිරයට යන්න හේතු වෙච්ච කර්මයක් ඒක. අර කියාපු වචනය අපාරේ උපද්දවන්න තරම් හේතුවක්. නමුත් එදාම පැවිදි වෙලා සමාව අරගෙන මුළු ජීවිතේම ශාසනය වෙනුවෙන් කැප කරලා බණ භාවනා කරලා පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන කටයුතු කරපු නිසා නිරයට ගියේ නෑ. නමුත් අවශේෂ කර්මය තවත් ඉතුරුයි. ආන් ඒ කර්මය තමයි විපාක දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේට. සිද්ධාර්ථ කුමාරයාටත් ගිහිගෙයි අභිනිෂ්ක්‍රමණය කරලා දවස් 7න් ලෞතුරා බුද්ධත්වයට ලබන්න වාසනාව තිබුණා. එහෙනම් 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළේයි ආන් අර එදා කියපු වචනේ අවශේෂ අකුසලිය තාමත් ඉතුරු හින්දා. එතකොට සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේ කියලා අපි කොයි තරම්නම් උනන්දුවෙන් ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේද? මේ තරම් පින් කරපු උත්තමයෙකුට ඒ කියවිච්ච වචනේ එච්චර බලපෑවනම් අපි කියන වචන කොයි තරම් සංසාරය අපිට බලපාලා විපාක දෙයිද කියන කාරණාව තුන් හිතකින්වත් අපිට හිතන්න බැරි කාරණාවක්. ඒක මුලින්ම සිහිපත් කළේ බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය කොච්චරද? සත පුණ්‍ය ලක්ෂණයෙන්ම පොහොසත් වෙච්ච මේ මහා ප්‍රඥාට, මේ මහා පුණ්‍යවන්තයාට බුදුරජාණන් වහන්සේට එරෙහිව කියවිච්ච වචනේ විපාක දෙන හැටි. ඊළඟට පින්වතුනි සඳහන් කරනවා යම් කෙනෙක් මේ සත්පුරුෂයන්ට එරෙහිව එහෙම කටයුතු කරාම තමයි ජීවිතේට හරියට ඒ කාරණාව සසරින් මිදෙන්න බලපානවා. අති දීර්ඝ කාලයක් සංසාරේ දික් වෙනවා. දීර්ඝ කාලයක් සසර දුක් විඳින සිද්ධ වෙනවා. සත්පුරුෂයෝ හොයලා සමාව ගන්න ලැබුණොත් හොඳයි. නමුත් අපි වචන කියාගෙන යන හැටියට සමහරට අපි දන්නේ නෑ මේ චෝදනාව කළේ සත්පුරුෂයෙකුටද ආර්යයන් වහන්සේ නමකටද? අපි දැනගෙන යනකොට අපි දන්නේ අපි බැනලා තියෙන බොහොම සිල්වත් කෙනෙකුටමද? එහෙම නැත්නම් සෝවාන් වූ ආර්යයන් වහන්සේ නමකටවත් බැනුණාද? අපි දන්නේ නෑ. ආන් එහෙම වුණොත් සමාව ගන්න අපි දන්නේ නැහැ. නිවන හොයාගන්න ගිය දවසට ඒකට හරි බාධා පැමිණෙනවා ඒ නිසා.
මේ ජීවිතෙන් සමාව ගන්න තුරු එක සාක්ෂාත් කරගන්න බැරුව යනවා. ඒ නිසාම ප්‍රාර්ථනාවක්ම කරලා තියෙන්න ඕනේ නිවන් දක්නා ඥාති දක්වා සත්පුරුෂයන් දෙරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා කියන ප්‍රාර්ථනාවම හරි වටිනවා. ඊළඟට පින්නතුනි යම් කෙනෙක් යම් ආකාරයකින් තමන්ගේ ජීවිතේ ඒ විදිහට පෝෂණය කළේ නැත්නම් සත්පුරුෂයන්ගේ ඇසුර නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරලා සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිරන්තරයෙන් ලැබුමි. මේ විදිහට සත්පුරුෂයන්ට එරෙහිව යම් සිතුවිලි මාත්‍රයක්වත් ගොඩනගා ගන්න එක වැරදි කියන කාරණාව අවබෝධ කරගත්තේ නැත්නම් ඕන තරම් සත්පුරුෂයන්ට එරෙහිව අපි අදින් චෝදනා කෙරෙන්නේ ඉඩ තියෙනවා. අවබෝධ කරලා තිබුණ කෙනා කතා බහ කරන්න ගියාම හරියට පරිස්සම් වෙනවා. ඒක සත්පුරුෂ ආශ්‍රයෙන් ලැබෙන අපිට මහත් වූ ලාභයක්. ඊළඟට සඳහන් කරනවා කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා කියලා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕන කියලා. වරදක් වුණොත් හරියට අඳුරගෙන සමාව ගන්නම කියලා සඳහන් කරලා තියෙනවා. අපි අදින් වරදක් වුණා නම් හරියට අඳුරගන්න ඕනේ මේ ආර්යන වහන්සේ නමක්ද. ඒක දැනගත්තොත් සමාව අරගන්න ඕනේ කියලා සඳහන් කළා. ඒ කාරණාවටත් එක කරුණක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. පිළිතුරු එක තරුණ භික්ෂුන් වහන්සේ නම විශාල භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් එක ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියා. මේ වික්ෂුන් වහන්සේලා සියලු දෙනාම එක දවසක් පින්නපාති වෙලියා. පිළි සිඟාගෙන ආපහු ආරණ්‍යට වඩින ගමන් එතන හිටපු ලොකු ස්වාමීන් වහන්සේ නමකට ඇතිවෙච්ච අපහසුතාවයක් නිසා උන්වහන්සේ ආරණ්‍යට වඩින්න කලින් මග අයිනේ ගහක් ළඟ වාඩි වෙලා තමන් සිඟාගත්ත දානි ටික වළඳන්න පටන් ගත්තා. ඒක දැක්කාර එකතම පින්නපාති වැඩපු තරුණ ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ ඒක දැකලා අර වයසක ස්වාමීන් වහන්සේට පොඩි සමච්චලයක් කෙරුවා. සමච්චල් කරලා උන්වහන්සේ යන්න ගියා. හැබැයි හැන්දෑවි අර ලොකු හාමුදුරු අර සමච්චල් කරපු තරුණ භික්ෂුවට එන්න කියලා පණිවිඩයක් යවුවා. වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් එන්න කියලා කියහම නෑවිල්ලා ඉන්න බෑ. එහෙනම් මේ තරුණ භික්ෂුව ස්වාමීන් වහන්සේ ළඟට ආවා. ආවට පස්සේ ස්වාමීන් වහන්සේ ඇහුවා ආයුෂ්මතුන් මේ ශාසනයේ කිසියම් ඵලයක් ලැබලා තියෙනවද කියලා. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ සඳහන් කළා එහෙමයි ස්වාමීනි. වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ප්‍රශ්නයක් අහපම උත්තර නොදී ඉන්න බැරි හින්දා සඳහන් කළා මම සෝවන් වෙලා ඉන්නේ කියලා. ලොකු හාමුදුරුවෝ සිහිපත් කළා එහෙමනම් ඉතුරු තුන් ඵලයේ උදෙසා මේ ජීවිතෙන් උත්සාහ නොකළට කමක් නැහැ කියලා. ආන් ඒ වෙලාවේ තමයි වැටහුනේ මම උදේ කියපු වචනේ බරපතලකම. ලොකු ස්වාමීන් වහන්සේ රහත් භාවය ලබන්නේ නැති. නමුත් මං උදේ සමච්චල් කළා. ආන් එහෙනම් ආර්යයන් වහන්සේ නමකට යම් උපවාදයක් කළොත් අය කවදාවත් ඒ ජීවිතේ මාර්ගඵලයකට එන්න වෙන්නේ නැති නිසා එතනම දන ගහලා වන්දනා කරලා සමාව ඉල්ලගත්තා. එහෙමනම් මේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය එතරම්ම වටිනවා. සත්පුරුෂයන්ට එරෙහිව කවදාවත් වචනයක් කියන කතාවක් නෙමෙයි මෙතන කියලා තින්නේ සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා කියලා. වචනයෙන් චෝදනා කිරීමක්වත් නෙමෙයි කියන්නේ ඒ උපදවන සිතුවිලි මාත්‍රේ පවා හරි භයානකයි. ආගින් හරියට සත්පුරුෂයෝ මනාව අඳුරගෙනම ජීවිතයට ළඟා කරගෙන සත්පුරුෂයන්ගෙන් අපිට ලබා ගන්න තියෙන උතුම් ප්‍රයෝජනේ ලබාගෙන දේශසිරින් මිදෙන්නම මගක් හදා ගんだයි අපිට තියෙන ඒ කාරණාව පින්තුනි ප්‍රාර්ථනා කරලම කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නේම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා කියන මේ කාරණාවේදී පින්තුනි අපිට මේ පඬිත සාමණේරයන් වහන්සේගේ කතාව හරි වටිනවා. මේ කාරණාව ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕන දෙයක්. කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නේම්වා කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. එතකොට පඬිත සාමණේරයන්ගේ කතාව අපිට වටින්නේ උන්වහන්සේට කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව කොයිතරම් ලැබුණද මේ ශාසනය කියන කාරණාව පැහැදිලි කරන්නයි. කවුද මේ පඬිත සාමණේරයෝ කියලා කියන්නේ? පඬිත සාමණේරයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යවරේ. පැවිදි වෙනකොට වයස අවුරුදු 7යි. 7 අවුරුද්දෙන් පැවිදි වෙලා පැවිද්දෙන් 8 වෙනි දවසේ තමන්ගේ ආචාර්යවරයාත් එක්ක නැත්නම් සරියුත් මහරහතන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ ඒ පිණ්ඩපාතේ වැඩලා තමන්ගේ ආචාර්යයන් වහන්සේට මේ කාරණාව සඳහන් කරමින් ආචාර්යයන් වහන්සේට සිහිපත් කළා. ස්වාමීනි, ඔබ වහන්සේ පිණ්ඩපාතේ වඩින්ද? ඔබ වහන්සේගේ පාත්‍රාශිවරු ඔබ වහන්සේ ගන්න. මම අද පිණ්ඩපාතේට එන්නේ නැහැ. මම භාවනා කිරීම සඳහා ආපහු යනවා. එහෙම කියලා පඬිත් සාමණේරයෝ පිටත් වෙලා ගියා. එනදින ධර්මදේශනාවට අද નિયમિત කාල සීමාව ඉවර වෙලා තියෙන නිසා අපි මේ කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබීම කියන කාරණාව ඊළඟ දේශනාවට ඉතුරු කරලා අදට ධර්මදේශනාව මෙතනින් නිමා කරමු. සද්ධර්ම ශ්‍රවණී කල මේ පින්තුන් සියලු දෙනාටම ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. සියලු දෙනාටම ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සත්‍ය සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමි.
ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච තීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ